ඔයගොල්ල හොඳින් ඉන්නව නේද? කොළඹ රස්නේ පරිසරයෙන් මිදිලා සීතලම සීතල පැත්තකට ඇවිල්ලා තමයි ඉන්නේ. ඔයාලා දන්නවද මං කොහෙද ඉන්නේ කියලා? මේ තමයි ඇල්ල. අද අපි ඇවිල්ලා තියෙන්නේ තවත් ලස්සන කපල් එකක් එක්ක. ඒ තමයි රියෝ. ඔයාලට මතකයිනේ රියෝ ඉස්සෙල්ල බ්ලොග්ස් වල මං ඒගොල්ලන්ගේ වීඩියෝස් ගෙනාවා. ඒ දෙනවත් මං පෙන්නන්නම්. අපි ආවේ බයික් දෙකක. ඉතින් බයික් රයිඩ් එකක් තමයි ආවේ. අපිට ඉස්සෙල්ලම එද්දි හම්බුනේ බබර කන්දැල්ල. ඉතින් අපි ගියා ඒක බලන්න. බබරකන්ද දිය ඇල්ල තමයි ලංකාවේ උසම දිය ඇල්ල. අපි එද්දි පාර මාර ලස්සනයි. පැත්තෙන් තේ වගාවන් තියෙනවා, රබර් වගාවන් තියෙනවා. ඒ පල්ලෙහා ටික මාරම ලස්සනට පේන. අපිට හම්බුණා හපුතලේ view point එක. උදේන්නේ. උදේන්නේ. දැන් ඇවිල්ලා තියෙන්නේ බදුල්ල කොළඹ මාර්ගයේ ගමන් කරද්දී මෙතන තියෙන view point එක. මේ එතන තමයි අපි ඉන්නේ. මාර ලස්සනට පේනවා ගයි. හැබැයි උඩටම කූල්. දැන් වහරිද?
ඇල්ලට ඇවිල්ලා තමයි අපි නවතින්න තැනක් බැලුවේ. ඉතින් ගොඩක් ඇස්සකුත් තියාම නොයේ ඇල්ලට ඇවිල්ලා තමයි අපි නවතින්න තැනක් බැලුවේ. ඉතින් මෙහෙ ඔක්කොම හොටෙල්ස් බුක් කරලා තිබ්බේ. ටුවරිස්ලා ගොඩාක් වැඩි තැනක් නෙමෙයි. ඉතින් අපිට නවතින්න තැනක් හොයාගන්න මාර විදියට අමාරු වුණා. හොයලා 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 අන්තිමටම අපිට ලස්සනම ලස්සන විලාසය. ඉතින් මම දැන් ඉන්නේ ඒ විලායක ඉස්සරහා. මේ තියෙන්නේ හරිම ලස්සනයි ගයිස් මේ විලායක. මම ඔයාලට ඒ විලායක පෙන්වන්නම්. හොයලා හොයලා අන්තිමට අපිට හම්බුණා ලස්සනම ලස්සන විලායක. එතන ඇතුල් වෙන තැනම මෙතන තියෙනවා කුටසැටියක්. තව මේස දෙකක් එක්ක චෙයර්ස් දෙකක් තියෙනවා. මෙහෙම කෙලින්ම ගියාම තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම්. වගේ ලොකු කට්ටියක් ආවොත් එහෙම ළමයි බබාලා බබාලා එහෙම හිටියොත් එහෙම රූම් එක යූස් කරන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. තව ඉස්සරහා ටීවී එකක් තියෙනවා. මෙතන පිටියේ ලොකුම ලොකු චිත්‍රයක් තියෙනවා. ඉතින් පිටියේ පුරාම ලස්සන චිත්‍රයක් තියෙනවා. අපි රෑට කන්න බණ්ඩාරවෙල් ටවුන් එකට ගියා. අපි හතර දෙනාම ගත්තේ චිකන් කොට්ටු. ඒක නම් මාර රසයි. මේ සීතලට සෙට් වෙන විදියට තමයි කොත්තුව හදලා තිබ්බේ. ඉතින් මේ කොත්තු වලට ඇඩ් කරලා තියෙනවා නයි මිරිස්. අපි මේ කොත්තුව කෑවේ සෙනාරා කඩේ. මෙතන ඇතුළ මාරම ලස්සනයි. ඒ වගේම තමයි කෑම ටික නම් පට්ටම රසට තිබ්බා. දැන් ගිහිල්ලා උදේට කෑවා. ඉතින් උදේට තිබ්බේ ඉන්දියාප්ප ඉන්දියාප්පයි පරිප්පුයි සම්බෝලයි. ඉතින් මාරහයි කෑම ටික. අපි දැන් යන්න හදන්නේ නයින් ආච් බ්‍රිජ් එක බලන්න. අපි එහෙනම් එතනදී හම්බෙමු. අපි දැන් නයින් ආච් බ්‍රිජ් එක බලන්න යන්න හදන්නේ. ට්‍රේන් එකක් තියෙනවා 9:30. දැන් වෙලාව කීයද? 9:00. දැන් 9:00 පොඩ්ඩක් පරක්කුයි. අපිට හැමදාම යන්ති අපි හොඳට පරක් වෙලා යන. මම තමයි පරක් වුණේ. ලොකේෂන් එක නම් මාර ලස්සනයි යන්නේ. මේ තියෙන්නේ අපේ විලායක. අපිටත් උඩට තියෙනවා මෙතන කන්දක්. චුටි කන්දක් වගේ තමයි පාර තියෙන්නේ. මේ කොහොමත් එහෙම තමයි තියෙන්නේ. බෑවුම් වගේ පොඩක් තියෙනවා. මේ ඉන්නේ අපේ කපල් එක. අලුත බැඳපු කපල් එක. අපි එහෙනම් ඇල්ල බ්‍රිජ් එකේදී හම්බෙමු. මෙහෙට උදේම පොඩ්ඩක් වැස්සා. දැන් නම් හොඳට පායල තියෙන මාර කුණගත් එක්ක මාර කුණ එකක් දැනේ. ඉතින් පස්සේ හද පුරුමත්ෙන් තේන්නේ මේ දවල්වල කඳු වැටියක් තියෙනවා. ඔයාලට පේනවද මීදුව? හරිම ලස්සන view එකක් තියෙනවා. අහසේම මාර ලස්සනට තියෙනවා. බලන්න අපේ
අංකල් කිව්වේ මේක යන්න පුළුවන් හරිද බයික් එකේ ළඟටම යන්න පුළුවන් කියලා කිව්වේ ජනශේරි මගේ චූටි පාරක් තියෙනවා බයික් එකකට නම් සාමාන්‍යයෙන් යන්න පුළුවන් මේ ත්‍රිවිලුත් එන්නේ අවුරුදු ගානක් තිස්සේ ආසාවෙන් යන්න හිටියා ඒත් ඇල්ලේ එන්න බැරි වුණා. ඉතින් ෆයිනලි මෙතනින් තමයි එන්න තියෙන්නේ. මෙතන තමයි අර රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. මේ තියෙන්නේ 9 Arch Bridge. ඊට පස්සේ මේක තමයි පිංගේ. තියෙන්නේ 9:40. අපි වෙලාවට තමයි ඇවිල්ලා තියෙන්නේ මේ පාරක් උනා කිසිය මට කරන්නේ. හරි හරි ඉතින් අපි වෙලාවටම අපි එද්දි කෝච්චි එන ටයිම් එක බලාගෙන ආවේ. මේ පාලම උඩින් කෝච්චි යන දර්ශනය බලන්න තමයි මෙතන මේ ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නේ. මේ කෝච්චියක් ඇවිල්ලා විනාඩි 10ක විතර කාලයක් නවත්තගෙන තියෙනවා. ෆොටෝස් ගන්න අයගේ පහසුව සඳහා. ගත්ත දැන් මේ
උමං උමගේ ළඟටත් ආවා ෆොටෝස් ගන්න. මොකද කවදා හරි ඉතුරු වෙන්නේ අපේ ෆොටෝස්. ඉතින් අපි ගොඩාක් ෆොටෝස් ගන්න ඕනේ. ඔයාලත් ආවොත් එහෙම මෙතන ෆොටෝස් ගන්න අමතක කරන්නපා. ගොඩාක් ගන්න ෆොටෝස්. මේ කවීගේ හැට් එක ලස්සනයි නේදනේ මාත් ගන්න. මං ගන්න හිටියේ තේරුමක් නැහැ කියලා හිතුණා. ඒක ලස්සනයි. මෙයා තමයි ඉතින් මාව එක්කන් ආවේ. තෑන්ක්යු සෝමයියා. කවි මේ ලස්සන ෆොටෝස් ටික සේව් කරගෙන ලස්සනට ෆොටෝස් ගන්න ඕන නිසා නැත්තම් ෆොටෝ ගන්න ගියාට පස්සේ ගොඩක් මේ අපිට ඉන්න පෝසස් තේරෙන්නේ නැහනේ. ලස්සන පෝසස් ටිකක් ඉතින් මෙයා සේව් කරගෙන. දැන් යනවා රේල් පීල්ල උඩට. කියන්නේ බ්‍රිජ් එක උඩට යනවා. ඩ්‍රෝන් එකක් යනවා. මෙයා තමයි ලස්සනටම දකින්නේ. ඩ්‍රෝන් එකෙන් මාර ලස්සනට පේනානේ. view එක ලස්සනම ප්ලේස් එකට ඇවිල්ලා තියෙනවා ගයිස්. අපි මෙතෙන්ට ආව ෆොටෝස් ගන්න මෙතෙන්ට එන්න තියෙන්නේ. මෙතන ලස්සන view එකක් තියෙනවා. ආරුක්කු 9 පාලම 9 arch bridge. මේක ලස්සනටම තියෙන්නේ මෙන්න මේ ප්ලේස් එක. මේ ප්ලේස් එකට එන්න තියෙන්නේ ඔයාලට පේනවා නේද? අතන අපි මෙතෙන්ට ආවේ රේල් පාර දිගේම ඉස්සරහට ආවහම මෙන්න මෙතනින් එන්න පුළුවන්. මෙතන ඉතින් තියෙනවා තැඹිලි එහෙම තියෙනවා. මෙන්න මෙහෙම තමයි මෙතන වටපිටාව. පල්ලෙහා තේවත්තක් තියෙනවා. එතෙන්ට බහැලත් ෆොටෝස් ගන්න පුළුවන් ඔයාලට. මෙතන චූටි පාලම් මේ පාරක් තියෙනවා. මේ හරියෙන් මේ චූටි පාරක් තියෙනවා. එතනින් යන්න තියෙන්නේ. අපි දැන් එතන අර චූටි පාරෙන් බැස්සමෙන් එහෙම තමයි පාර තියෙන්නේ. චූටි මැටි පාරක් තියෙන මෙතන බැස්සර පස්සේ බලන්න view එක. මෙතෙන්ට තමයි ලස්සනටම පේන්නේ. තේවත්ත මැද්දර යන්න. මෙතන තේවත්ත මැද්දර ගියොත් මේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ ලංකාවට එන ටුවරිස්ලා ලස්සන ලස්සන ෆොටෝස් දානවා ඉන්ටර්නෙට් එකේ. ඉතින් ඒ විදිහට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න තමයි දැන් අපි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙතන ලස්සන තේවත්තක් තමයි තියෙන්නේ. තේවත්ත මැදින් ටික තමයි ගන්න තියෙන්නේ. මෙච්චරලා අපි දෙන්නගේ ෆොටෝස් ගත්තා. රියෝ තමයි ෆොටෝග්‍රාෆර්. මට ඉදීම හිති. ඔව් කූඩැල්ලෝ ඉන්නවා. මම චකුල කාලේ බය වෙලා කූඩැල්ලෝ. රියෝ. හයි. රියෝට බඩි ගිනීලු. ඔක්කොම ඉන්දියාපටි කෑ නේද රියෝ?
යමුද? යා. මෙයාට මේ ගෑස් ටික ඇදිලා. මෙයාට ගෑස් ටික ඇදිලා මේ ඉක්මන්ටම ගෑස් ටික පෙට්ටක් ගන්න ඕනේලු. මොකද්ද ඩයිජින්? ඩයිජින් පෙට්ටක් ගන්න ඕනේ නැත්නම් ඉන්න බෑ හිටි ආන්ටනම්. ඉතින් මේ වගේ දුරක් ඇවිල්ලා, පැය ගාණක් ඇවිල්ලා ඊට පස්සේ මෙච්චර ලස්සන තැනකට ඇවිල්ලා වීඩියෝස් ෆොටෝස් ගන්නතු යනවා කියන්නේ ඉතින් බෑනේ. තේරුම් ගන්න ඕනේ. යෝ මට මගේ වාගේ ෆෝන් එක ඕෆ් වුණා කියන්නකෝ. යැයියන් හොයා යන් හොයා යන්. පාපාකියක් තියනවා එතන උඩම තියෙන පාපාකියගේ තමයි නවත්තන්න ඕනේ. මොකද මේ පල්ලෙහැයින් නැවතුවොත් ලොකු දුරක් ඉස්සරහට යන්න ඕනේ පයින්. ඉතින් ඒක නිසා නයින් ආච් බ්‍රිජ් එකේ එතන අරුප්පුහමේ පාලම ළඟ මේ තියෙනවා එක එක හොටෙල්ස්. ඉතින් ඒවා ලොකු ගානක් වෙනවා. එතන හිටියොත් හැබැයි ලස්සන වියව් එකක් බලාගෙන ඉතින් එන්ජොයි කරන්න පුළුවන්. ඒත් හැබැයි බජට් යන කට්ටියට මෙහෙන් ඇවිල්ලා පොඩ්ඩක් ඇවිද්දනම් ලස්සනට හොඳ ක්ලීන් පිරිසිදු හොඳ ක්ලීන් ඒ වුණා තව ලස්සන තැනකින් මේ විලා එකක් හරි හොටෙල් එකක් හරි ගන්න පුළුවන්. අපි එද්දි මේ ආය වහන අපි දැන් ටී දෙකක් ගත්තේ මේ මෙයාලා ස්නැක් එකක් ගත්තා. අපි ගන්න දේවල් කොහොමත් වයිෆ්ට ආйти. හැබැයි වයිෆ් දෙයක් ගත්තොත් දෙන්නේ නැහැ. චුටි ගන්න. අපි දැන් මේ යන්නේ කන්දක් උඩ තියෙන භාවනාසකුවක් බලන්න. මෙතන ඉඳන් කිලෝමීටර් 4ක් දුරින් තමයි මේ අසපුව පිහිටලා තියෙන්නේ. දිව්‍ය ලෝකේ තියෙන පන්සලක් වගේ නේද ඔයාලා දැක්කේ. අපි දැන් ඇවිත් තියෙන්නේ සද්බුදුවරු වැඩ සිටින මහමෙවුනාව භාවනා අසපුවට. මේ විහාරය පිහිටලා තියෙන්නේ කුඹල්වෙල ඇල්ලේ. මේ මහමෙවුනාව උසමොස කන්දක් උඩ තියෙන නිසා නිකන් දිව්‍ය ලෝකෙට ගියා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. මේ විහාරය හදලා තියෙන්නේ මුඩු බිමක. ඒ වගේම මේ විහාරය හදන්න අවුරුදු 13ක විතර කාලයක් ගිහින් තියෙනවා. මහමෙවුනා අසපුව උඩ ඉඳලා බැලුවහම මෙන්න මේ විදියට තමයි අර අපි ආව පැත්ත පේන්නේ. අපිට වෙලා වගේ මම හිතන්නේ මේ මීදුමට තියෙන්නේ. මේ පේන්නේ භාවනා යෝගීව වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගේ කුටි. මේ චෛත්‍ය වටේටම පොඩි පොකුණු තියෙනවා අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන කැටයම්. කැටයම් ගොඩාක් සියුම්ව තමයි නිර්මාණය වෙන්නේ. අද මෙතන පූජාවක්, මේ විහාරයේ පූජාවක්. බුදු මහා විහාරයක් තමයි මෙතන ඉදිකරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන මේ භාවනා අසපුවක්. කියන්නේ භාවනා කරන කට්ටියට නිදහසේ නිෂ්කලංකව භාවනා කරන්න පුළුවන්. විදේශිකව පව මෙතන මෙතෙන්ට එනවා සංසාර. විදේශිකව පව මෙතෙන්ට එනවා මේ භාවනා කරන්න. භාවනාසපුවත් බලලා අපි මේ තෙමි තෙමි කොහෙද ගියේ කියලා බලන්න මාව subscribe කරලා තියාගන්න. ඇල්ලේ part 2 vlog ගිහින් හම්බෙමු. Thanks for watching. Bye bye.